අද අපි දෙජය ටීවී තුලින් ඔබ හමුවෙන්නේ ශ්‍රී ලාංකික බෞද්ධයන් ලයිනිකව කරන කටයුත්තක් වන බුද්ධ වන්දනාව කොහොමද හරියාකාරව කරන්නේ, ඒ වගේම නිවසක බුදු පිළිම වහන්සේ කෙනෙක් වඩම්මන්න බුදු පිළිමයක් තෝරගනිද්දී ඔබ තෝරගන්න ඕන මොන වගේ බුදු පිළිමයක්ද, ඒ වගේම තමයි ඔබ බුදුන් වැඳීමට උපයෝගී කරගන්න පූජාසනය බුදු කුටිය නිවැරදිව ස්ථානගත කරන්නේ කොහොමද, එහි නියම ප්‍රතිඵලය, එහි නියම ආනිසංසය ඔබට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද, හරියාකාරව බුද්ධ වන්දනාව කරන්න කියන කාරණාව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම මා සඳහන් කරන්න ඕන බුදු කුටිය ස්ථානගත කිරීම ඔබ ඔබේ නිවසේ ආලින්දේ, ඔබේ නිවස දෙමහල් නිවසක් නම් උඩතට්ටුවේ ආලින්දේ, එහෙම නැත්නම් තනි තට්ටුවේ නිවසක් නම් ඔබගේ ආලින්දේ ස්ථානගත කිරීම වඩාත් යෝග්‍ය වෙනවා. ඉතින් මේ ස්ථානගත කිරීමේදී දිශාවක් විදියට ගත්තම ඔබගේ අපි සෙන්ටර් පොයින්ට් එක කියලා සඳහන් කරනවා, ගෙදර තියෙන බ්‍රහ්ම පාදය, ඒ කියන්නේ ගෙදර හරි මැද මාලිමාවක් තියලා ඔබට ඊසාන දිශාව බලා ගන්න පුළුවන් නම් බුදුන් වහන්සේ ඊසාන දිශාවෙහි ස්ථානගත කරලා නිර්ත දිශාව බලාගෙන ඉන්න ආකාරයට ස්ථානගත කරලා අපි ඊසාන දිශාව බලාගෙන වන්දනාමාන කටයුතු කරන්න පුළුවන් ආකාරයට ස්ථානගත කරගන්න පුළුවන් නම් එය ඉතාමත් සුබ කාරණාවක් වෙනවා. මෙතෙන්දී කෙනෙක් අහන්න පුළුවන් ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණාව, සාමාන්‍යයෙන් වාස්තු විද්‍යානුකූලව නිවසක ඊසාන දිශාව කියන්නේ බහිරව දේවතාවුන් වහන්සේගේ හිස පිහිටි පැත්ත හැටියට අපි ගණන් ගන්නවා. ඒ වගේම ඉන්දියානු වාස්තු විද්‍යාවත් ශ්‍රී ලංකා වාස්තු විද්‍යාව අනුව ඊසාන දිශාව සෑම විටම පූජා කටයුතු සඳහා යෝග්‍ය වන දිශාව විදියටත්, සතියේ දින හතේම මරු නොසිටින දිශාව විදියට ගණන් ගනින්නේ ඊසාන දිශාව. ඉතින් මෙතෙන්දී මෙන්න මේ කාරණාව නිසා බුදු පිළිම වහන්සේ වගේම වන්දනාමාන කටයුතු සඳහා ඊසාන දිශාව තෝරගන්න කියන එක මම ඔබට පැහැදිලිව සඳහන් කරන්න ඕන. අපි මීළඟට බලමු බුදු පිළිමයක් ඔබ ගෙදරට තෝරගනිද්දි ඔබේ නිවසට යෝග්‍ය වෙන්නේ මොන වගේ බුදු පිළිමයක්ද කියලා. ඉතින් පළමුවෙන්ම කියන්න ඕන බුදු පිළිමයක් තෝරගනිද්දි සමාධි මුද්‍රාවෙන් තියෙනා වූ ලා වර්ණයෙන් යුත් බුදු පිළිමයක් ඔබ තෝරගන්නවා නම් එය ඉතාමත් සුබ, ඔබට සුබඵල ගෙන කටයුත්තක් වෙනවා. මෙතෙන්දී තවත් කෙනෙක් අහන්න පුළුවන් ඇයි ඔබ ලා වර්ණයෙන් යුතු බුද්ධ ප්‍රතිමාවක් තෝරගන්නේ කියලා. මොකද ලා පැහැති ප්‍රතිමා වහන්සේ කෙනෙක් කිරිටි වුණොත් අපිට එහි මොන හරි දූවිලි හරි මොන හරි දෙයක් බැඳුනොත් අපිට ඒක ඉක්මනින් පේන්න ගන්නවා. ඉතින් එතෙන්දී අපිට ඒ පිරිසිදුව පවත්වා ගැනීම ලා වර්ණයෙන් යුතු බුද්ධ ප්‍රතිමාවක් තෝරා ගැනීම තුලින් කරන්න පුළුවන් කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි ඔබ බුදුන් වහන්සේ බුදු පිළිමේ ස්ථානගත කරද්දී බුදු කුටිය නිවසේ නිවසියන් අතරින් උසම කෙනාගේ නාසයට උඩින් ඒ තරම් උසකින් ඔබට ස්ථානගත කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ දෙයක් වෙනවා. මොකද මේ ආලින්දේ අපි ඔබම ගමන් කරද්දී අපි කටින් කතා බහ කරද්දී අපේ කටින් පිටවන්නා වූ මේ කෙල මිශ්‍ර වාතය අපේ ඒ කතා කිරීමේදී අපිට කහින වේලාවකදී වෙන්න පුළුවන්. ඒ දේවල් මේ වාතයට මුසු වෙලා සාමාන්‍යයෙන් ඒ දේවල් ගමන් කරන්නේ අපේ මුඛයේ ඉඳලා පහළ ප්‍රදේශයට. ඉතින් ඒ නිසා එය අපේ නාසයට උඩින් ස්ථානගත කරන්න පුළුවන් නම් අපි බුදු පිළිම වහන්සේ ඉස්සරහා වඳින වේලාවෙදී වුණත් අපේ මුඛයෙන් පිටවන්නා වූ අපවිත්‍ර කෙල හෝ ඒ වගේ දේවල් කෙල මිශ්‍ර වාතය ඒ පූජා කුටියට බුදුන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයට ගමන් නොකිරීම එයින් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලමු මේ පහන් දැල්වීමේදී නිවැරදිව කොහොමද අපි මේ බුදුන් වහන්සේට බුදු කුටියට වන්දනාමාන කටයුතු වලට යොදාගන්න පහන තෝරගන්නේ කියලා. අද ඔබ තමන් වහන්සේලා දැකලා ඇති විවිධ රටවල් වලින් ආනයනය කරපු විවිධ වර්ගයේ පහන්. සමහර පහන් තියෙනවා අර තිර පාවෙන විදිහේ දේවල් ඒ වගේ. ඇත්තටම මේ මම සඳහන් කරන්නේ ඔබට ඔබගේ බුද්ධ වන්දනාව සඳහා ඔබගේ ගෘහය තුළ බුදුන් වැඳීමට බුදුන්ට පත්තු කිරීමට තෝරගන්න පහන පිත්තල වලින් නිර්මාණය කරපු පහනක් හෝ එහෙම නැත්නම් කළු ගලින් නිර්මාණය කරපු පහනක් ගන්න පුළුවන් නම් ඒ ඉතාමත් යෝග්‍යයි කියන එක. මොකද ඉතාමත් ආකර්ෂණ ශක්තිය වැඩියෙන් ගන්න පුළුවන් දෙයක් වෙනවා මෙන්න මේ කළු ගල් සහ පිත්තල කියන දේ. ඒ වගේම තමයි වසන්න ඒ වැසීමට හැකි පහනක් තෝර ගැනීමත් එතෙන්දී ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ පහනේ රශ්මිමාලාව මේ පහන් තිරේ පත්තු වෙද්දී මේකට නොයෙකුත් ආකාරයෙන් කෘමි සතුන් ආකර්ෂණය වෙලා එනවා. ඉතින් මේ කෘමි සතුන් ඒ පහනේ දැල්ලට පිච්චිලා මේ පහන ඇතුළට වැටීමෙන් ඒ තෙල් සමග මිශ්‍ර වීමෙන් එහි පහනේ තියෙන
ප්‍රභාවය එක නැති වෙලා යන්න පුළුවන්. ඒක නිසා එය නිවැරදි ආකාරයට ඔබට එහි ආනිසංස ගන්න ඕන නම් වහන්න පුළුවන් පහනක් තෝර ගැනීමත් ඉතාමත් වැදගත් වෙන කාරණාවක් වෙනවා. ඉතින් ඊළඟට අපි ගත්තම බුද්ධ වන්දනාවේදී ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි මේ කාල වේලාව. ගොඩක් දෙනෙක් සඳහන් කළ තියෙනවා, මම දැකලා තියෙනවා නොයෙකුත් වැඩසටහන් තුලින්, නොයෙකුත් පුවත්පත් වලින්, නොයෙකුත් පොතපත වලින්, මා උගත් මම දන්න ශාස්ත්‍රීය අනුව සහ මා පරිශීලනය කරන ලද පොතපත අනුව ඔබට කියන්න පුළුවන් දෙයක් තමයි, ඔබ හවස් කාලයේදී බුදුපහන පත්තු කරනවා නම් අනිවාර්යෙන් ඉර බහින්න කලින්. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ නිවසේ ආලෝක විදුලි බුබුලු දැල්වන්න කලින් අපට පහන පත්තු කරන්න පුළුවන් නම් ඒ ඉතාමත් සුබ කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි සෑම දිනකම අපි බෞද්ධයන් හැටියට අපි අපේ දෛනික වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් උදේ වරුවේදී අපි නැගිට්ටයින් පස්සේ මූණකට සෝදගෙන පිරිසිදු වෙලා නාලා කියලා අපිට උදේ වරුවේදී බුදුපහන පත්තු කරන්න පුළුවන් නම් අපේ දවසේ වැඩ කටයුතු ආරම්භයේදී එය ඉතාමත් අපේ දියුණුවට අපට ශක්තිය ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබෙන්න හේතු වෙන මහඟු කාරණාවක් වෙනවා කියන දේත් ඔබ තමුන් වහන්සේලාට කියලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි තවත් වැදගත් වෙන කාරණාවක්, මම මේක නිතර දෙවේලේ මම යන තැන්වලදී නොයෙකුත් කටයුතු වලදී මට මුණ ගැහිලා තියෙනවා. සමහර අය මේ බුදු කුටිය පවිත්‍රතාවයේ ඉතාමත් අඩු අන්දමින් පවත්වාගෙන යනවා. ඉතින් මේ ඔබ කිසි දිනකත් කරන්න එපා. බුදුන් වැඳීමට උපයෝගී කරගන්න මල් පූජ කරන තැටිය, ඒ වගේම බුදුන්ට පෑන් ගිලම්පස පූජ කරන ඒ භාජන මේවා, මේවා නිතර දෙවේලේ හොදලා නිතර පිරිසිදුව තියාගන්න පුළුවන් නම් එය ඔබ කරන වන්දනාවේ නියම ප්‍රතිඵලය, නියම ආනිසංසය ඔබට ලබා ගන්න පුළුවන් වෙන කාරණාවක් වෙනවා කියන දේත් මම ඔබට සඳහන් කරන්න ඕනේ. ඉතින් තවත් වූ දවසක මෙවන් වැදගත් වීඩියෝවක් තුලින් ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් දේජය ටීවී තුලින් අද මම ඔබෙන් සමු ගන්නවා. මා ඔබේ හිතවත් හසංක දොඩන්දු. ආයුබෝවන්.